සුබ මධ්‍යහන ඔබෙක් වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත ඉදිරි ඡන්දයට නිදහස් පක්ෂයෙන් හා පොදු ජන පෙරමුණෙන් පොදු සංධානයක් ජනතාවගේ බලාපොරොත්තුව රට තුල මිනිසුන්ගේ එකම බලාපොරොත්තුවක් තියෙනවා මා මැතිවරණයකට යා යුතුයි කියන මතයයි බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩනය තවමත් කැලණිය පෑලියගොඩ හා පානදුරේදී මත්කුඩු අත්අඩංගුවට චීනෙන් තවත් වික්‍රමයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඊයේ රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැත්ුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින්. මෙහිදී මූලික වශයෙන්ම සාකච්ඡා කරන ලැබුවා වර්තමාන දේශපාලන වාතාවරණය දිරියේ පැවැත්වෙන කවර හෝ මැතිවරණවලට මුහුණ දෙන්නේ කෙසේද කියන කාරණාව සාකච්ඡා කරන ලැබුවා මේදී විශේෂයෙන් සාකච්ඡා කරන ලැබුවා වැදගත් කරුණ තමයි පක්ෂය දැනට පුරපාඩු වී තිබෙන සියලුම ආසන පුරපාඩු ලබන සතිය වන විට සම්පූර්ණ කිරීමට එතුමා කටයුතු කරනවා කියලා කිව්වා විශේෂම ඉදිරි මැතිවරණයේදී ලක්ෂ 15කට වැඩි ගාණක් අලුත් ඡන්දදායකින් ඡන්දේ ලියාපදිංචි වෙලා තියෙනවා ඉතින් මේ ආමන්ත්‍රණය කිරීම සඳහා නව ප්‍රචාරක आयतन व्यूह संविधान व्यूह प्रतिपत्ति क्रियात्मक निर्माण वर्तमान अग्रमाते जनाधिपति මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදයේ ඇතිව පක්ෂ රැසක එකමුතුවෙන් පුළුල් සංධානයක් ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන බව SP දිසානායක මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා සිදු කෙරෙන බවයි ඒ මහතා කියා සිටින්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණ, සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ඒ වගේම අපේ වාසුදේව නානායක්කාර මැතිතුමාගේ වාමාංශික පක්ෂය, නව පිවිතුරු හෙළවරුමයා, පියාල ඊරවංශ මැතිතුමාගේ පක්ෂය, ඒ වගේම තොණ්ඩමන් ඇමතිතුමාගේ පක්ෂය, ඒ වගේම රජවස් දේවානන්දගේ, ඒ වගේම අතාවුල්ලාගේ පක්ෂය මේ සියලු පක්ෂ එකට එකතු කරලා සම්දානය ගොඩනගලා ඒ සම්දානයේ යටතේ පොදු ලාංඡනයකින් එහෙම පිළිබඳව සාකච්ඡා පැවැත්වමින් යනවා. ජනාධිපතිපත් අගමැතිතුමා මේ පිළිබඳව යම් කිසි එකඟත්වයකට ඇවිල්ලා තියෙන බව තමයි මට තේන්නේ. මේ නිල කැල පිළිබඳව, මේ සංවිධිය පිළිබඳව අපේ අදහස් අපි දන්නලා තියෙනවා. ඒ පිළිබඳව වසන් බින්දු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එකතු වෙලා අදටම ගන්නයි කියලායි මම හිතන්නේ. අපවත් වදාළ අලුත්ගම කන්දේ විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ සහ බෙන්තර වලල්ලාවිට කෝරළේ ප්‍රධාන සංඝරායක කීර්ති ශ්‍රී වාගීශ්වර පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්කිත ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්ුවා. ඒ අලුත්ගම කන්දේ විහාරස්ථානයේදී අපවත් වන විට උන්වහන්සේ 79 වන වියේ පසු වුණා. හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රාගම පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේ පෙරේදා දහවල් අපවත් වුණා. දේහය මේවන විට අලුත්කම කන්දේ විහාරයේ තැන්පත් කර තිබෙනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මොරගල්ල කාලවිලවත්ත ක්‍රීඩාංගණයේදී ලබන සඳුදා සිදු කෙරෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අද උදෑසන පණිපිටියේ රුක්මල්ගම ධර්ම විජයලෝක විහාරස්ථානයට පැමිණියා. ධර්ම විජයලෝක විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඉත්‍යාපනේ ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ හිදී බැහැදුතු මහින්ද රාජපක්ෂ මැතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියා. මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් කරුණු කිහිපයක් පිළිබඳ විමසීමක් කළා.
වර්තමාන දේශපාලන තත්ත්වය එක්තරා විදිහක අවුල්කාරී තත්ත්වයක් තියෙනවා. නමුත් රට තුළ මිනිසුන්ගේ එකම බලාපොරොත්තුවක් තියෙනවා මාමැතිවරණයකට යා යුතුයි කියන මතයයි. දැන් මේ වන විට අතුරු තහනමක් තියෙනවනේ යම් කිසි විදිහකින් ඉදිරියේදී ඒ අතුරු තහනම අන්තිම විසුව හරින්න වුණොත් තින් සරහා දේශපාලන ලෝකසරි තුළ ඔබතුමාගේ ගමම්මක කොයි වගේ වේද? එදාට බලමු. මේ යන දේශපාලනේ තනතුරු තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. නමුත් මේ තනතුරු වල නෙවෙයි අපි දේශපාලනය කරලා තියෙන්නේ. අපිට තනතුරු නැති කාලෙත් දේශපාලනය කරනවා. ජනතාව අපිත් එක්ක ඉන්නකම් අපි දේශපාලනය කරනවා. රටට අවශ්‍ය නායකින් තෝරාගත යුත්තේ මහ ජනතාව මිස ව්‍යවස්ථා දායකයන් නොවන බව සිංහල රාවේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දියේ සුදත්ත ස්වාමින් වහන්සේ අවධාරණය කරනවා. රනිල් වික්‍රමසිංහ උන්නේ මේ වෙනකොට රටට අහිතකර තීන්දු తీරන ගණමින් ඉන්නවා. මොකද ඔහුගේ බලය රැක ගැනීම සඳහා දෙමළ ජාතික සංධානයට පොරොන්දු වෙච්ච පොරොන්දු මල්ල ඒ පාපතර දුෂ්ට බලවේග සමග එකට අත්වල් බැඳගෙන රට උගස් කරන්නට එපා කියලා අපි මේ පතර නායකයන්ට මතක් කරනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා නෙමෙයි මේ රටේ නායකයා කවුද තීරණය කරන්න ඕන. මේ රටේ ඉන්න රටවැසියා එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණේ දෙමළ ජාතික සංධානයත් එකම නාටකයක් රඟ දක්වමින් ඉන්නේ. පාර්ලිමේන්තුවේ බහුතරයේ තිබෙන කෙනා අග්‍රාමාත්‍යවරයා විය යුතු බව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත්ව නැති බවයි යුතුකම ජාතික සංධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පවසන්නේ. ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා. මේ තුම මොකක්ද කියන්නේ? එතුමා කියනවා අගමැති තීරණය කරන්නේ බහුතරයේ මිසක් ජනාධිපති නෙවෙයි කියලා. කොහෙත් ආවේ දානවිනී අනුක්‍රම ව්‍යවස්ථාවේ එහෙම කතන්දරයක් තියෙන්නේ. ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසී උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ. මේක තමයි සුමන්දරන් මහත්තයලා, රනිල් වික්‍රමසිංහ මහත්තයලා, පාටිලි චම්පික මහත්තයලා, ජයම්පති වික්‍රමරත්න මහත්තයලා සම්මත කරපු දානවයේ තියෙන වගන්තිය. ඇයි මේ මහත්තුරු මෙතන පැහැදිලිව සඳහන් කරේ නැත්තේ? පාර්ලිමේන්තුවේ 113කට වඩා බහුතරයක් සහිත මන්ත්‍රීවරයා අගමැති වශයෙන් පත්කල යුත්තේ කියලා ඒ දානවයට ඇතුල් කරේ නැත්තේ? ඇතුල් කරේ නැත්තේ දානවයේ සම්මත කරනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට හිටියේ මන්ත්‍රීවරු 42ක් නැත්නම් 43යි. ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභිවර්ධන මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ලෝකයේ අය අපේ රට දිහා සුබවාදීව බලනවා. අපේ රටේ අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන් ස්වාධීන තත්වයකට පත් වෙලා තිබෙනවා කියලා. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩුවලට ඒ ස්වාධීනත්වය ඉතාම තදින් බලපාලා තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ක්‍රියාවලිය ඉතා සාර්ථකව ඉටු කරමින් ඉන්නවා. ඒ හරහා රටට විශාල ගෞරවයක් පාත්‍ර වෙලා තිබෙනවා. දේශපාලන භූමියේ විධායකයත් ව්‍යවස්ථා දායකයෙක් ඇති වී තිබෙන අර්බුදය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය අපේ රටේ විශාල කාර්යභාරයක් කරන අවස්ථාවක්. ඒ ගැන අපි සමස්ත ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ ගෞරවී ස්තුතිය පුද කළ යුතුව තිබෙනවා. මහා මැතිවරණයක් ලබා දෙන ලෙස ඉල්ලමින් මන්නාරමේදී උද්ඝෝෂණයක් පැවැතුණා. ඒ උතුරු මැද පළාත හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම නගරයේදී සිදු කළ පාගමනකින් අනතුරුවයි අදාළ පිරිස උද්ඝෝෂණයේ නිරත වුණේ. ජනතාවාදී පාර්ලිමේන්තුවක් සඳහා කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ. මැතිවරණය වහම තියන්න කියලා ඉල්ලීම තමයි කරන්නේ. අවුරුදු 4කට තිබුණු ශාපකාරී ආණ්ඩුව එහෙම නැත්නම් ජනතාව පීඩාවට පත් කරපු ආණ්ඩුව පළව හැරලා තමයි රටේ ජනාධිපතිවරයා අගමැතිවරේ පත් කරේ. ඒ වගේම සියලු සහනාද ලැබෙමින් පවතිනවා. ඉන්දනබිල අද තුන් වතාවක් පහළ දැම්මා. රවි කරුණානායකට නැවත මුදල් ලැබෙතිකම දෙනවා කියලා රවිල් එකමසික කියලා ලිඛිතව දීලා තියෙනවා කියලා මේ අපි දැක්ක මාධ්‍ය තුල. ඉතින් කොහොම වෙයිද නැවත රණවිල් වික්‍රමසිංහ බලයට පත් වුණොත්? මහමැතිවරණයක් ලබා දෙන ලෙස ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහයක් හම්බන්තොට ගබඩාහන්තියේදී පැවැත්වෙනවා. විරෝධතාකරුවන් එක්ව එම ස්ථානයේදී උද්ඝෝෂණයක්ද පැවැත්වුවා. මැතිවරණයක් ඉල්ලා අත්සන් දසලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනක්ද ආරම්භ කෙරුණා. අපි ශ්‍රේෂ්ඨාධින ගරු කරන ගමන් රටේ ඇතිලාදීන ස්ථාවරත්වය සාධාරණ තීන්දුවක් ලබා දීලා මේ රට බේරා ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපි ඉල්ලා සිටිනවා කටයුතු කරන්න කියලා. ජනතාවට කවුන්නෙන්න කරුණා කරලා අපේ මහමැතිවරණ ලබා දෙන්න, මහමැතිවරණ ලබා දීලා අපේ රට අනාගතය සුබ කරන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. මහා මැතිවරණයක් ඉල්ලලා තමයි අද අපි මෙතනට සත්‍යග්‍රහයට වාඩි වෙලා ඉන්නේ. අතිගරු මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගත්ත තීරණයට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපිට ඕනේ අපිට ඕනේ අපි කරුණා කර අපිට මේ ඡන්දයක් ලබා දෙන්න, අපිට මහා මැතිවරණයක් ලබා දෙන්න, අපිට මේ සටන අපි මහා රාජ්‍ය උපවාස
හෙරොයින් සමග පුද්ගලයන් තුන්දෙනෙකු කැලණිය පෑලියගොඩ සහ පානදුරු ප්‍රදේශවලදී අත්අඩංගුවටගෙන තිබෙනවා. කැලණිය තොරණහන්දිය ප්‍රදේශයේදී හෙරොයින් රෑම් 500කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙනුණා. ඔහු කැලණිය වනවාසල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර පෑලියගොඩ මුරුගන්වත්ත ප්‍රදේශයේදීද හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙනුණා. හෙරොයින් රෑම් 60කට වැඩි ප්‍රමාණයක් ඔහු සතුව තිබීදී සොයාගෙන තිබෙනවා. හෙරොයින් රෑම් 3කට ආසන්න ප්‍රමාණයක් සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට පත් වුණා. ඒ පානදුර පරත්ත ප්‍රදේශයේදී සැකකරුවන් අලුත් කඩේ හා පානදුර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. චෙන්නයි සිට පැමිණි පුජලේකු සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස සංගවාගෙන රන් බිස්කට් 3ක් කටුනායක රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. එම රන් බිස්කට් වල බර ග්‍රෑම් 233ක් පමණ වෙන අතර ඒවා හේ වටිනාකම රුපියල් ලක්ෂ 25කට ආසන්න බවයි කටුනායක ගුවන්තොටුපළ නියෝජ්‍ය රේකු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා පවසන්නේ. ගල්ගම්බුවේ පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයෙකුයි මෙසේ අත්අඩංගුවට ගැනුණේ. රන් බිස්කට් රැගෙන ආ පුද්ගලයාට රුපියල් 50,000ක දඩයක් නියම කෙරුණු අතර රන් බිස්කට් 3 රාජසන්තක කෙරුණා. දිවයිනට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන තත්ත්වය තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව අද දිවයිනේත් දිවයිනේ විවිධ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටින්නේ. දිවයිනට ගිනිකොන දෙසින් යන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපයේ එම් මුහුදු ප්‍රදේශයේ තව දුරටත් පවතිනවා. මේ නිසා අද දවසේදී දිවයිනේ නැගිනේර ඌව මැදම සහ උතුරුමැද පළාත්වලත් ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විශේෂවාර කීපයක් ඇති වේවි. ඒ වගේම සබරගමු පළාතේ ගාල්ල කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන සල්පේක සස් කාලයේදී රාත්‍රී කාලයේදී විශේෂ ගිගුරුන් සහිත විශේෂ තියෙනවා. ඌව පළාතේ ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ යුජිනිට හමුණ පැරිකේට 4:00 දක්වා වන තරමක් පුදුසදන් ඇතිවෙන පුළුවන්කමක් තියෙනවා. හම්බන්තොට සිට පොත්තිරිල්ලහරා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල යුජිනිට විශේෂ ගිගුරුන් සහිත විශේෂ තියෙනවා. ඒ වගේම මේ මුහුදු ප්‍රදේශවල ගැඹුරු මුහුදු ප්‍රදේශවල තදවිසිද ඇතිවීමේ හැකියාව පවතිනවා. දින වටාමර මුහුදු ප්‍රදේශවල සුළං ඊශාන දිශාවෙන් තම හමාගෙන ඉන්නේ. සාමාන්‍ය සුළඟේ වේගයේ පැරිකේට 30-40 දක්වා වන කොළඹ සිට පුත්තලමාරා මන්නාරම දක්වා විරටබ්බෙනන මුහුදු ප්‍රදේශවල සහ දිනේ නැගෙන දෙසින් යන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ විචිනිත පැරිකේට 50 දක්වා වැඩි වෙන්න පුළුවන්. එම අවස්ථාවලදී මේ මුහුදු ප්‍රදේශ තරමක් කල වෙන්නත් පුළුවන්. වැලිමඩ නුගතලාව ප්‍රදේශයේදී බස් රථයක ප්‍රපාතයකට පෙරළීමෙන් පුජලීන් තුන්දෙනෙකු තුවාල ලැබුවා. ගමනාගමන මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලයට අයත් බස් රථයකුයි මෙසේ අනතුරට ලක් වුණේ. කොළඹ සිට වැලිමඩ දක්වා ගමන් කළ බස් රථය උඩුමුල්ල ප්‍රදේශයේදී අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය ගමන් කර ඇත්තේ එක් මගියෙකු පමණයි. බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණා. තුවාල ලැබූ අනෙක් පුද්ගලයාද වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ අතර ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා දහවණේ වූ ලංගම බස් රථයක් ගලිපිල ප්‍රදේශයේදී කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. ඒ කන්ටේනර් රථය මාර්ගයේ නිවතට පැන වෙළඳසැලකට කඩා වැදීමෙන් අනතුරින් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලැබුවා. ජාතික ආහාර සැනකෙළිය කොළඹදී ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයයි වැඩසටහන සංවිධානය කළේ. වස විසින් තුඩ ආහාර නිෂ්පාදනයට ගොවියා යොමු කරවීම අරමුණයි. දේශීය ආහාර වෙළඳ කුටි 130ක් ප්‍රදර්ශනයට ඇතුළත්. ප්‍රදර්ශනය කොළඹ 7 ග්‍රීන් පත් හිදී හෙට දිනේත් පැවැත්වෙනවා. මේ රටේ සියලුම ජන කොටස් වලට ඇවිල්ලා නරඹන්න දේවල් වගේම පරිභෝජනය කරන්න ඒ වගේම gedera ගෙනියන්න විශේෂ දේවල් තියෙනවා වගේම යම් දැනීමක් ලබා ගන්න පුළුවන් නිරෝගී ආහාර පිළිබඳවත් ඒ වගේම නිරෝගී පැවැත්ම පිළිබඳවත් දැනුවත් වීමකුත් සමගම මේ කටයුතු කරගෙන යෑමේ හැකියාව තියෙනවා. ඉතාමත් විශේෂ අවස්ථාවක් සෑම බිං අඟලකම වගා කරන වැඩපිළිල කෘෂිකර්ම මාත්‍යාංශයේ මේ වෙන විට ආරම්භ කරලා තියෙනවා. දැන් පුවත් කිහිපයක් ලුහුඩින් ශ්‍රී ලංකා ජනමාත්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ වාර්ෂික සුහද හමුව කොළඹදී පැවැත්තුණා. ඒ ආචාර්ය කොන්සි පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් දැනට රෝහල්ගතව සිටින සහෝදර මාත්‍යවේදියෙකු සඳහා මුදල් පරිත්‍යාග කිරීමටද කටයුතු කෙරුණා. අසරණ පවුල් දෙකක් සඳහා ආධාර ලබා දීමක් ජීව පදනම සහ ව්‍යාපාරික සදරුවන් කරුණාතිලක මහතාගේ ධන පරිත්‍යාගයෙන් සිදු වුණා. සංගමේ සමාජිකයන් සඳහා ලොතරැයි දිනුම් මැදීමක් සිදු කළ අතර ශ්‍රී ලංකා ජනමාත්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමේ සභාපති දමින්ද හර්ෂ පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
හොමගම පනාගොඩ යුද හමුදා විද්‍යාලයේ සිඟිති රංගප්‍රභා කලාවුලල පසුගියදා පැවැත්තුණා. ඒ පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල්පති යාපා බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. බත්තරමුල්ල සිරි සුදස්සනාරාම දහම් පාසලේ වාර්ෂික තිලන ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්තුණා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ආශිර්වාද බෝධි පූජා පින්කමක්ද සිදු කෙරුණා. දහම් පාසල් තරගවලින් ජයග්‍රහණය කළ දරුතරියන් සඳහා මෙහිදී තිරණ හා සහතිකපත් පිරිනැමුණා. විහාරාධිපති පූජ්‍ය ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේ සහ ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සර්වෝදය ජාතික සංවත්සරය නෙළුම්පොකුණ රගහලේදී පැවැත්තුණා. සර්වෝදය ප්‍රාදේශීය මට්ටමේ ක්‍රියාකාරීන් සඳහා ස්වශක්ති ප්‍රසාදිනී සම්මාන පිරිනැමීමටද කටයුතු කෙරුණා. සර්වෝදය සංගමේ නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න පිරිසක් තාවට එක්ව සිටියා. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. Like this, and with that freeness of his mind, he looks million dollars. Sanchora ke India kandayama saha Australia kandayama athura pavathwena palamu test tarange thunwana dinaya adai. Devani nima kreda karana India kandayama ada dinaye thepane sadaha tarange nathara karana vita kadulu dekak dævi lakunu 86k rest karagena sirinawa. Chetaswar Pujara saha Virat Kohli nodavi kadule randi sirinawa. ඉන්දියාව පළමු ඉනිම සඳහා ලකුණු 250ක් රැස් කළා. එහිදී චෙතස්වර පූජාරා ලකුණු 123ක් ලබා ගත්තා. ඕස්ට්‍රේලියාව පළමු ඉනිම සඳහා රැස් කළේ ලකුණු 235ක් පමණයි. ට්‍රැවිස් හෙඩ් ලකුණු 172ක් රැස් කළා. පන්දු යැවීමේදී ජස්ප්‍රීට් බුම්රා සහ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු තුන බැගින් බිඳ හෙළුවා. තරගයේ පැවැත්වෙන්නේ ඇඩිලේඩ් හීඩේ. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. පසුරු දෙකේ සිට අපගේ පැම්පේ ප්‍රතිකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk